आरक्षक राज्य मंगीतनाटे जनता धनगाटोनी मुखद कौर मेकट वग के अन्टोनी मंगीतना जनाधिपति मैत्रीपाल सिरिसेन महता इतुमात में कटे नवा इतकोट उबतुमाते नवा लेकिन बनापुर तो इन पुलुहान देखते दें दंग आंडु पक्षे इतुमाई ने मंगेतो ना में तो ना इतामत वंद मंगेतो इलिहत इतिहास महातुरु अतुलु स्कंडा मकिन स्वाधीन वगैरह काटे तो कराने मंगेता ने मेक देशपान वाशिंग पक्षपाती वगैरह काटे तो करना के ला जनाधिपति दिवनियट हिटियोला දෙවෙනියට හිටියා කියලා මට කියන්නට බෑ ඇත්තටම මොකද එහෙම බැරි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යවරයාට පස්සේ ඉන්න කෙනා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ මේ නිලතලයක් විතරයි මට ලබා දීලා තිබ්බේ ආයතන මට කැසට්ටුවෙන් මට අමාත්‍යංශ වෙනම අමාත්‍යංශයක් හැටියට තමයි වැඩ කටයුතු කෙරුවේ ඉතින් මගේ අමාත්‍යංශයේ තිබ්බේ මම බාරවල බාරව හිටියේ රණවිරු අධිකාරියා මේ ආරක්ෂක පාසල ආරක්ෂක සේවා අnder सह मांडलिक विद्यालय वागे मे शिष्य भट बलका वह हर तम मट भारदी तिब्बे कैसे पात्र की विषयांट तम मगे राज्य मे गुनू ने मे पुलिस त्रिविध मुदावत बुद्धियांश सी अलग मगे नटते आवे नीमट की अंट बे मे रटे आरक्षा मगे अति मन देवी हटि हिटी අනතුරක් විතරයි තිබ්බේ. දැන් ඔබතුමාට දීලා තියෙන කියන මාච් පාස් කරන්න අවස්ථාවක් විතරද? ඔව් ඒතර අනිවිරු රණවිරුන්ගේ තියෙන ප්‍රශ්න සුබ සාධක ප්‍රශ්න සියල්ලක්ටම යොමු වුණා. ඒ වගේම ශිෂ්‍ය බට බලකායෙන් මම හිතනවා අපි ආපෝ කනිෂ්ඨ ශිෂ්‍ය බට බලකාය බිහි කළා. විශාල වශයෙන් වැඩ කටයුතු කෙරුවා ඒකත් දිනු කරන්න තිබුණා. ඒ වගේම ආරක්ෂක පාසල අවශ්‍ය ගොඩනැගිලි හදන්නත් ඒක ඔක්කොම මැදිහත් වෙලා වැඩ කටයුතු කරන්න මට හැකි වුණා. ඉතින් මට ලබා දීලා තිබ්බ රාජකාරිය මම මගේ උපරිම ලෙස මම තාමත් කැපවීමෙන් වැඩ කටයුතු කරුවා ඒ අවස්ථාවේ. කියන්නේ ඇමතිකම නාමිකව පමණයි. ඒ නම නාමික විතරයි. ඒ කියන්නේ යහපත් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හිටින් නාමිකව පමණයි. ඉතුරු ඇමතිකනුත් එහෙමද වෙලා තිබ්බේ එතකොට? ඈ මේකයි මේක පැහැදිලි කරන්න ඕනේ මොකද දැන් නියෝජ්‍ය ඇමතිවරයයි රාජ්‍ය ඇමතිවරයයි කියන්නේ දෙකක්. නියෝජ්‍ය ඇමතිවරයා කියන්නේ මේ කියන්නේ එතන कैबिनेट अमितवरेक नियोज्य अमितवरेक कैबिनेट अमितवरेट ऐति आयतने तमें नियोज्य अमित मत बला कैबिनेट अमितवरिया नियोज्य अमितवरे तमें बड़ बारका आयतन राज्य अमितवरिया विनास्ते कि अमात्यांशे कैबिनेट अमितवरिया विसिंग अमात्यांशे आयतन गणनाव यमुकन्ना मे गेसट पात्र यमुकन्ना मे राज्य अमितवरिया विनम अमात्यांश विनम लेखाबरेक ඒක වෙනම අමාත්‍යංශයක් පැටියට තමයි වැඩ කටයුතු කරන්නේ. දැන් ජනාධිපතිතුමා ප්‍රහාරය සිදු වෙන අවස්ථාවේ විදේශගතව හිටියේ. ඒතකොට ඔබතුමාට බලේ පැවරලා තිබුණේ නැද්ද? නෑ බලේ පැවරලා තිබුණේ නෑ. මම වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා හැටියට මම පත් වෙන්න තිබුණා. කවුද ඒකේ බලේ එතකොට පවරලා ගෙහින් තිබ්බේ? කාටවත් පවරලා තිබ්බේ නෑ. ඉතින් අන්තිමට ආරක්ෂක ලේකම්තුමාට තමයි ඒ වැඩ කටයුතු තැන්ෙන් කරන්න වෙලා තිබුණේ. දැන් මෙතෙන්ට ආපු හරින් ප්‍රනාන්දු ඔබතුමාගේ සහෝදර ඇමතිවරයා කියලා සිටියා. යහපාලනේ පාලක මහපාලක දෙපළගේ තිබිච්ච විරසකභාවයේ තමා මේ ප්‍රහාරයට හේතුව කියලා ඒකත් ඔබ පිළිගන්නවා. ඔව් අවස්ථාවේදී අපි විවස්ථා අර්බුදයක් ඇති වෙලා තිබ්බා. අතිපාල සිරිසේන මැතිතුමා අසනිකව මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙනල්ලා එතුමා වගමැතිවරයා කරලා රාජ්‍ය වෙනස් කෙරුවා. එයින් පස්සේ අපි අධිකරණයට ගිහිල්ලා ජයගෙන ආපෝ අපේ රජයක් දී කෙරුවා මේ අවස්ථාවේදී विरसभाव्यतिना जनाधिपत रजयात मे जाति आरक्षावटा एक बलपयाम कुना आंडु अगमतिवर सा कैबिनेट अमति
බාරගන්න ඕනේ නැද්ද රටේ ජනතාවගේ ආරක්ෂාව? ආණ්ඩුවේ අගමැතිවරයා කැබිනට් ඇමතිවරු රටේ ජනතාවගේ ආරක්ෂාව බාරගන්න ඕනේ නැද්ද? ඒක අදාළ නැද්ද සබ්ජෙක්ට් එක? නෑ අදාළයි ඒ සිවිල් දනාට මේ ජාතික ආරක්ෂාව අදාළයි නමුත් මේ විෂයයන් ගත්තාම ඒක ආරක්ෂක ඇමතිවරයාට තමයි මේ විෂයන් ටික ඔක්කොම තිබ්බේ. ජාතික ආරක්ෂාව තිබ්බේ ආරක්ෂක ඇමතිවරයා මොකට හිටපු ජනාධිපතිතුමාගේ අතේ. ඉතින් මේකේ තුමා මම හිතන්නේ අවස්ථාවේ විදේශගත වෙලා මේ තුමාගේ රාජකාරිය හරියට මම හිතන්නේ හරියට වැඩ කරුවේ නැහැ කියන එකයි මම හිතන්නේ. ඒ කියන්නේ ඔබතුමාට චෝදනා කරන්න ජනාධිපතිතුමාට. ඒ තුමාත් මම හිතන්නේ එතන යම් කිසි වගකීමක් බාර ගන්නට අවශ්‍ය නේ මේ මේ ප්‍රහාරය. දැන් බෝලේ දෙපැත්තට පාස් වෙන්න පුළුවන් නමුත් පීඩිත ජනතාවට පීඩාවට පත් උනේ ජනතාව නේද? අනිවාර්යයෙන්ම ඒ කියන ඇත්තම මම ගොඩක් කනකාට වෙනවා. මේ අපිට මම කැමති නැහැ කික්කිනාට චෝදනා කරන්න බෝලේ පාස් කරන්නවත් නැහැ. ඒකයි මම කියන්නේ මේ කොමිෂන් එකෙන් මම හිතන්නේ ඇත්ත දැනගන්න පුළුවන් වේ රටේ ජනතාවට. මොකක්ද ඇත්තටම මොනේ කවුද මේකට වගේ කියන්න තෝරන්නේ කියලා. කනකාටුවෙන් පමණක් සෑහීමට පත් වෙන්න පුළුවන්ද? නෑ සෑහීමට පත් වෙන්න බෑ කනකාටුව. ඇත්තෙන් මේක මේක මේ තුරුතුරු හරියට ආණ්ඩුවේ ඉන්න අයටත් ඒ වගේම අනිත් නිලධාරීන්ට හරියට මේ තුරුතුරු ගිහිලා තිබ්බනම් जनाधिपत එකකට හිටපු ආරක්ෂක කමිටුවරයා හිටියත් ඒකේ වගකීමක් එතුමාට බාර ගන්නට වෙනවා. එතුමාගේ අතේ තමයි ඒ සියල්ලක්ම තිබ්බේ ජාතික ආරක්ෂාව තිබ්බේ එතුමාගේ අතේ. ඒ කියන්නේ එතුමා තමයි වගකීම්ත්තා. එතුමාට තමයි අන්තිමට එතෙන්ට එන්න ඕනේ. එතුමා තමයි පාස්කු ප්‍රහාරයේ වගකීම්ත්තා. ආරක්ෂක කමිටුවරයා හිටිට එතුමාට වගකීමක් ගන්නට ඕනේ. එතුමාත් විතරද එතුමා පමණක්ද? ඒක මම හිතන්නේ මේ කොමිසමෙන් ගලදා වගේ. හරි ඊට අමතර ප්‍රශ්නයක් ඇහුවොත් එම ඔබතුමා දැන් නියෝජ්‍ය නායකයා වුණා එක්සත් ජාතික පක්ෂයේ අපි දැකලා තියෙනවා 2001 ඉඳන්ම නියෝජ්‍ය නායකවරු පත් වෙනවා හැබැයි නායකයෝ වෙන්නේ නැහැ මේ පාරත් එහෙම වෙයිද ඒකත් නාමිකව නෑ මම නම් බලාපොරොත්තු වෙන්නේ නාමිකවත් නොවනත් පුළුවන් තරම් රටවටේ ගිහිල්ලා අපේ පාක්ෂිකයන් ඉදිරිමත් කරන්නයි මගේ බලාපොරොත්තුව ඉදිරියේදී දෙසැම්බර් මාස වෙනකොට මේ අලුත් නායකෙක් පත් වෙයි තින් එක මමද නැත්නම් වෙන කවුරු හරිද ඒක අපි පක්ෂය තුලින් තීරණය ගනි. ඔබතුමාට ලැබෙන්නේම නාමික තනතුරු වගේ. ආණ්ඩුවෙන් නාමික තනතුරක් ලැබුණේ මේ අවස්ථාවේදී මේ තනතුරෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මේ පක්ෂය ආපහු හදලා ගන්න මගේ උපරිම කැපවීම මම වැඩ කටයුතු කරනවා. කියන්නේ නායකත්වයට එනවා. ඒක මං හිතන්නේ මගේ ක්‍රියාවෙන් පස්සේ ඉතින් පාක්ෂිකයන්ගේ අතේ තියෙන්නේ මං සුදුසු නැත්තේ කියන එක. පාක්ෂිකයෝ සුදුසුයි කිව්වට හරියන්නේ නැති වෙයි මං හිතන්නේ දැන් අවුරුදු ගාණක් තිස්සේ නියෝජ්‍ය නායකයෝ පත් වෙනවා හැබැයි නායකයා වෙන්නට හරි අමාරුයි අන්තිම ගැට්ට පයින්න හරි අමාරුනේ. නෑ කොහොමරත් මේ තියෙන දැන් අපි මොනවා වුණත් පිළිගන්නට ඕනේ මේ පක්ෂය දැන් ගොඩක් පැටලලා තියෙන මේ පක්ෂිය මහමැතිවන්නේ. ඒකෙන් ඉතින් අපි අපේ අතින් වුණ වැරදි ටික ඔක්කොම අපි දැන් මේ ගැන විශ්ලේෂණයක් කළා ඒ පරිදි ටික හරිගස්සගෙන පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන මොනවානොත් ඉදිරියට යන්නට ඕනේ මේ පක්ෂය කියන්නේ දෙවන්ත පක්ෂයක්නේ මොනවානොත් රටේ ඉතිහාසයත් එක්ක බැඳී තියෙන පක්ෂයක් ඉතින් මේ පක්ෂය නිකම් නිකම් විනාශ වෙන්න දෙන්න බෑ ඉතින් නායකම ලැබුණත් නැතත් මම හිතනවා මේ පක්ෂය කොහොම හරි ගොඩ ගන්න මේ ඒ පක්ෂයට විශාල ආදරයක් තියෙනවා ඉතින් මම අනිවාර්යයෙන්ම කැප වෙලා වැඩ ගන්නවා. දැන් විනාශ වෙන්න බෑ කියන එක මැතිවරණයට පෙර කිව්වනම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එදත් එහෙම තමයි අදත් එහෙම තමයි. ඉතින් අවාසනාවකට ඉතින් මම හිතන්නේ අපේ පාක්ෂිකයන් බොහෝ දුරට බොහෝ අය ඡන්ද දාන්නේ ගියේ නැහැ. මොකද මේ පක්ෂය තුල තියෙන මේ ප්‍රශ්නත් අර මේ තිබ්බේ අර්බුදයක් දෙදිරීමක් නිසා ගොඩක් කලකිරීමකට පත් වුණා. ඒ වගේම අපි රජයක් තියෙන කාලෙත් අපෙන් විශාල විදියට වැඩි වුණා අපේ පාක්ෂිකයන්ට ඒ අවශ්‍ය විදියට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි මැදිහත් වුණේ නැහැ. ඒක නිසා තමයි විශ්වාසය කඩාගෙන ගියේ. ඒක ආපහු හදන්න වෙලා තියෙනවා. ඒක හදන්න නම් ඉතින් මේක අලුතෙන්ම අලුත් කරලා ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය. ඒ කියන්නේ මිනිස්සුන් ඡන්ද දුන්නා. ආණ්ඩුවක් කරා. ඔව්. හැබැයි විශාල වශයෙන් අඩුපාඩු වැරදි ජනතාවට සිද්ධ වුණා. ඔව්. දැන් ඒව හදාගන්න
विपक्ष अभी आंडवा बलापुर राशि अतिब बलापुर मेदिहां पलिगे नियम आहुच अभी पाक्षिक अंगे प्रश्न विस्तृतवादी विराकी प्रश्न तिब ऐ थिंक ये प्रश्न පාක්ෂික යංගේ බලාපොරොත්තුවක් තිබ්බා රනිල් නැතුව සජිත් එන්න ඕන කියලා. ඒකත් බලාපොරොත්තුව කඩ වුණා නේද? ඔව් ඉතින් දැන් සජිත් එතුමා වෙනත් පාක්ෂයක් හදාගෙන එතුමා ඒක කටයුතු කරගෙන යනවා. දැන් අපිට තියෙන ඉතින් අපේ පාක්ෂය හදාගන්න එක. මම විශ්වාස කරන එක කරන්න පුළුවන් කියලා. දැන් 20 ගණන සටන් කරනවා. ඔබ පාක්ෂයත් සමගි ජන බල වේද එකම මතයක ඉන්නේ. එතකොට එකම වේදිකාවේ නගින්න ලැහැසිද? මංගිතර විශ්සට විරුද්ධව සමගි බලවේගයක් විතරක් නෙමෙයි මේ තියෙන ඔක්කොම විපක්ෂයෙන් පක්ෂ ටික එකතු වෙලා අපිට ඒක වේදිකාවකට නගින්න වෙනවා නැත්නම් ඇත්තම මේ විශ්යෙන් විශාල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පහර ගැසීමක් තියෙන්නේ ඒක මේක අපි දන්නවා විනාධිපතිතුමාගේ තියෙන බලතලත් එතන නැතුව ස්වාධීන කොමිසම් ටික නැති වෙනවා වගේම මාධ්‍ය හසුරුවන බලයත් යම් විදිහකට මේක පුද්දලෙක අතට ලැබෙනවා ඉතින් මේක रटे तीन प्रजातंत्रवादी अट विशाल पहरा मेके मेरटे प्रजातंत्रवादी आरक्षाकान मेरटे धनागत हदागा मंगित अभी मेकट विरुद्ध अभी सतंकर अवाश्य के सज्जात पक्षेपमे वेदिकवट ඒක මං හිතන්නේ ඔබේ බෙදීම තමයි තුනෙන් දෙකට පාර කැපුණේ. ඔව් ඉතින් ඒක ඒකත් ඔව් ඒක ඇත්තකින් අපිට කියන්න පුළුවන් ඒක වුණා කියලා. ඉතින් ආවාසනාවකට අපි නොහිතු දෙයක් තමයි වුනේ. අපි දැනගත්ත අපේ පාක්ෂිකයන් කැලෙවිම හිතය කියලා. නමුත් අපි බලාපොරොත්තු නැහැ මෙවැනි පරාජයක් ලැබෙයි කියලා. නමුත් ඒක වුණා. ඉතින් ඒකෙන් ආණ්ඩුවට තමයි ඇත්තම මේක වාසිය ගියේ. ඒ නිසා අපි चंद प्रमाण සජිත් මහත්තයා කිව්ව තුරුවන් එන්න අපිත් එක්ක වැඩ කරමු කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයේ මේ අවස්ථාවේ මගේම ඉලක්කයේ තියෙන එක්සත් ජාතික පක්ෂය අපෝ කරනවා ගන්න මොකද මොනවා වුණත් මේ පක්ෂයේ හිත ඇතුලේ කොහොමරත් ලොකු විශාල ආදරයක් තියෙනවා ලොකු ගෞරවයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයට. ඉතින් මගේ වගකීම මේ පක්ෂය අපෝ මේ තිබ්බේ තැනට කොහොම හරි ගේන්නට. ඒකට මට තනියෙන් කරන්න බෑ. ඒක අපේ ඉන්න පක්ෂයේම සියලු දෙනාමත් එකතු වෙලා තමයි කරන්න ඕනේ. මම හිතනවා ඒක කරන්න පුළුවන් කියලා. ඔබට හිතෙන්නේ නැද්ද සජිත් එන්න අපිත් එක්ක වැඩ කරමු කියලා කියන්න. ඔය එක ඉදිරියේදී සාකච්ඡා කරලා බලන්න ඕන කොමරත් සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ පක්ෂයක් හදාගෙන එතුමා ඒ පක්ෂ නායකයාට වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ එතුමා ඒ පක්ෂ නායකත්වය දීලා මේ පක්ෂයට එකතු වෙයි කියලා. නමුත් අපිට ඉදිරියේදී අපි යම් කිසි එකතාවයකට එන්න පුළුවන් අවබෝධතාවක් ගෙනසමක් ආගෙන එකතාවයකට එන්න පුළුවන් එකට වැඩ කරන්න. ඒ පක්ෂ දීලා එතුමා එන්නේ නැති වෙයි. මේ පක්ෂ දීලා එතුමා ගන්න කැමති වෙනවා. කොහොමද නැහැ ගැන අපි සාකච්ඡා කළත් නැහැ. කොහොමරත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මං කිව්වා වගේම සජාතික පක්ෂය හදන්න. ගොඩනග ගන්න. ඒකට මං කිව්වා වගේ මට තනියෙන් කරන්න බෑ. මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට එතුමාටත් තනියෙන් ඕක කරන්න බෑ. දැන් ඉන්නේ පක්ෂ නායකවරු සියලු දෙනාම එකතු වෙලා කැප වෙලා මේ එකමුතු වෙලා එක්සේසත් වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තරුණ කෙනෙකුට දෙන්න අකමැතිද? මොකද ඔක්කොම නාකි වෙනකම්ම හිටියා. දැන් සජිත් මහත්තයත් යන්න හේතුවත් ඕකයි. තරුණ කාලේ ඉල්ලුව දුන්නේ නැහැ. නෑ දැන් ඇත්තෙන්ම පක්ෂය තුල ඉල්ලීමක් තියෙනවා තරුණ නායකත්වයකට.
ඉතින් මම හිතනවා ඉදිරියේදී දෙසැම්බර් මාස වෙනකොට යම් කිසි වෙනසක් වෙයි කියලා මම විශ්වාස කරනවා මොනවා වුණත් එක්සත් ජාතික පක්ෂ මං කියවාගේ දැන් අලුත් වෙන්නට අවශ්‍යයි ඒ නිසා දැන් හොඳ අවස්ථාවක් ඇත්තෝ මේ පරාජය මම දකින්නේ අවස්ථාවක් ඇරෙයිද මේක දැන් අවුරුදු ගානක් තිස්සේ අපි අවශ්‍ය වෙලා තිබ්බ මේ පක්ෂයේ ප්‍රතිසංවිධාන අපි ඉදිරි කරන්නට සංගීතේ අවස්ථාව තියෙනවා අපිට දැන් මුළුමනින්ම මේ පක්ෂය හදලා ගන්න පුළුවන් අලුත් පක්ෂයක් හැටියට වගේ හදලා ගන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. හරි.